තමයි dropshipping ගැන කියලා දෙන lesson series එකේ දෙවෙනි video එක. මේ video එකේදී අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද basic knowledge එකක් නැති කෙනෙක්ට උනත් අපිට dropshipping කරන්න වෙන site එකකින් item එකක් ඉක්මනට select කරන්න කියලා. මේකෙදී අපි දැනගන්න ඕන පළවෙනි දේ තමයි අපිට eBay එකේදී marketing වර්ග දෙකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ niche marketing වගේම general marketing. මොකද මේ niche marketing ඒ වගේම general marketing කියන්නේ කියලා මම ඔයාලට කිව්වොත් general marketing කියන්නේ ඇත්තටම අපිට seller කෙනෙක් විදියට එක එක items ඒ කියන්නේ එක කැටගරියක් නැතුව විවිධ කැටගරි වලින් items select කරන්න පුළුවන්. ඔයාලට example එකක් විදියට මෙන්න මේ seller දිහා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මේ seller headphone sell කරන ඒ වගේම face cream ඒ වගේම rings ඒ වගේම jewelry bulbs ඒ වගේ ගොඩක් දේවල් sell කරනවා. අන්න ඒ જાතිය seller කෙනෙක් තමයි අපි general seller කෙනෙක් කියන්නේ. ඒ වුණාට ඔයාලට මෙන්න මේ Tiger Phones කියන seller ගත්තොත් එයා sell කරන්නේ phones ම විතරයි. අන්න ඒ වගේ එක කැටගරියක් බේස් කරලා selling කරන seller කෙනෙක්ට අපි තමයි niche seller කෙනෙක් කියන්නේ. මම ඔයාලට ඉස්සෙල්ලම recommend කරන්නේ අපි පටන් ගන්න කෙනෙක් නම් මේකෙදි මෙන්න මේ විදියට niche marketing එකක් තමයි කරන්න ඕන. ඔයාලට general marketing එකක් කරා කියලා ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. උන්ට මම recommend කරන්නේ ඔයාලට මේ විදිහට අපි එක කැටගරියක් අල්ලලා පටන් ගත්තොත් ඒක ගොඩක් වෙලාවට ඔයාලට මේක ඉස්සරහට කරගෙන යන්න ලේසි වෙවි. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද අපි වෙන සයිට් එකකින් item එකක් select කරන්න කියලා. මම AliExpress කියන සයිට් එක ගන්නවා අපේ item එක select කරන සයිට් එක විදියට. ඉස්සරහ වීඩියෝ වලදී මම තවත් සයිට් ගැන කියලා දෙන්නම්. මේක අපි මුලින්ම බේසික් නොලෙජ් එක හදාගන්න මේ item එකක් select කරන හැටි අපි බලමු. ඉස්සෙල්ලම ඔයාලට බලා ගන්න පුළුවන් example එකක් විදියට මම මේ item එක අරන් පෙන්නන්නම් ඔයාලට මේක කී දෙනෙක් list කළාද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේක මේ විදියට මේ නම search කරාම eBay එකේ ගිහිල්ලා මේ දේ කී දෙනෙක් list කළාද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ එකම item එක ගොඩක් දෙනෙක් list කළා තියෙනවා. හැබැයි ලගේ ප්‍රයිසස් වෙනස්. සමහරු මේ දේ ලොකු ප්‍රයිස් රේන්ජ් එකක දාලා තිනු. සමහරු පොඩි ප්‍රයිස් රේන්ජ් එකක දාලා තිනු. මේකෙදි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන ඔයාලට සෙල් කරන්න වැඩිපුර සෙලින් කරන්න නම් ඉස්සෙල්ලම මුල් ස්ටේජ් එකේ ඉන්න කෙනෙක් විදියට ලාභය අඩු කරගන්න ඕන. ලාභය අඩු කළා තමයි මේ සෙලින් ප්‍රමාණය වැඩි ගන්න පුළුවන්. ඊට අමතරව අපි අයිටම් එකක් සිලෙක්ට් කරද්දී ඉස්සෙල්ලම ඒක අපි ෆ්‍රී ෂිපින් කියන ටයිප් එකේ සිලෙක්ට් කරන්න ඕන. මොකද මේ දේ කරන්න හේතුව වෙන්නේ අපි මේක ෆ්‍රී ෂිපින් නොදා මේක සමහර විට වෙන කැටගරි එක ඒ කියන්නේ වෙන කන්ට්‍රි ටාගට් කරලා විතරක් සෙල් කරන අයිටම් එකක් වුණොත් සමහර විට ඒකට අපිට ප්‍රයිස් රේන්ජ් තෝරද්දි ගොඩක් අමාරු වෙන්න පුළුවන්. මොකද සමහර විට ඒ අයිටම් එක ඉන්දියාවට යවනකොට ෂිප්පින් ප්‍රයිස් එක විදියට ඩොලර් 10ක් අයිටම් එකෙන් අය කරනවා නම් අපිට ඉන්දියන් සෙලර් කෙනෙක් ඕඩර් කරාට පස්සේ ඒක ප්‍රයිස් එකක් නිශ්චිතව කියන්න අමාරු වෙන්න පුළුවන්. ඒකින්ද අපි මොන කැටගරියක මේක කරන් යන්න අපිට ලේසි විදියකට අපි ෆ්‍රී ෂිපින් කියන එක ඔස්සේ තමයි මේ දේ කරගෙන යන්නේ ඉස්සෙල්ලම. ඊට අමතරව ඔයාලා මේකෙදි අනිත් දේ තමයි දැනගන්න ඕන වැදගත් දේ ඔයාලා සිලෙක්ට් කරන අයිටම් එකේ කිසිම වෙලාවක මෙන්න මේ ඩිස්කවුන්ට් පීරියඩ් එකකවත් එහෙම නැත්තම් මේ විදියට දීපු ඩිස්කවුන්ට් එකක් හරි මොකක් හරි ඔෆර් එකක් තියෙන වෙලාවක ප්‍රයිස් එක අරන් ඒ ප්‍රයිස් එක දාන්න යන්න එපා ඔයාලා eBay එකේ ලිස්ට් කරද්දි. මොකද මේ ප්‍රයිස් එක තියෙන්නේ එක ලිමිට් එකක්. ඒ කියන්නේ කාලයකදී විතරයි. ඊට පස්සේ ඔයාලා අමාරු වෙටෙන්න පුළුවන්. මොකද ඔයා දාලා තියෙන ප්‍රයිස් එකට වඩා ලොකු ප්‍රයිස් එකකින් තමයි ඔයාලට ගන්න වෙන්නේ. හොඳයි. ඊට පස්සේ ඔයාලා දැනගන්න ඕන අනිත් දේ තමයි අපිට මේ අපි සිලෙක්ට් කරන අයිටම් එක කොහොමද ඒ අයිටම් එක හොඳද නැද්ද කියලා බලන්න. ඔයා මේ විදියට අයිටම් එකක් සිලෙක්ට් කරද්දි මෙන්න මේ සෙලර් ගැන තවත් වැදගත් වෙන්න ඕන තොරතුරු ටිකක් තියෙනවා. ඒ තමයි ඔයාලා මේ අයිටම් එක කොච්චර සෙල් වෙලා තියෙද, මේ අයිටම් එකේ කොච්චර රේටින්ග් තියෙද, ඒ වගේම මේ සෙලර් මේ සයිට් එක ඇතුලේ කොච්චර විශ්වාසනීය තැනක්, ඒ කියන්නේ කොච්චර අයිටම් ප්‍රමාණයක් සෙල් කරලා තියෙද, ඒ වගේම මේ අයිටම් එකේ කොච්චර ක්වොන්ටිටි එකක් මෙයා ගාව තියෙද කියන දේවල් ඔයාලා ඇත්තටම සැලකිලිමත් වෙන්න ඕන මේ වගේ ප්‍රොඩක්ට් එකක් ලිස්ට් කරන්න යද්දී.
ඒ වගේම මේකේ තියෙන්නේ discount price එකක්ද එහෙම නැත්නම් original price එක මොකක්ද කියන එක ඔයාලා ඉස්සෙල්ලම බලන්න ඕන. ඔයාලට මේක මේ description එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. මම ඒ විදිහට select කරපු item එකක් විදිහට මෙන්න මේ item එක select කරගන්නවා අපිට ඉස්සරහ video එකේදී list කරන විදිය ඔයාලට කියලා දෙන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ item එක කරද්දී තියෙන වැදගත්ම දේ තමයි අපි හොයන product එකෙන් මොකක් හරි ප්‍රශ්නයක් solve වෙන්න ඕන. ඒ කියන්නේ මට තියෙන දැම් ප්‍රශ්නේ තමයි මගේ laptop එක bag එකේ දැම්මම නිතරම හීරෙනවා කියන ප්‍රශ්නේ. මේකට උත්තරයක් විදියට තමයි අපි laptop bag එකක් select ගන්නේ. මේ ප්‍රශ්නේ ඔයාලටත් ඒ වගේම ගොඩක් දෙනෙක්ටත් ඇවිල්ලා ඇති. ඒ වගේ ප්‍රශ්නයකට solution එකක් හොයන item එකක් තමයි අපි ඉස්සෙල්ලම item එකක් විදියට තෝරන්නේ. මේක මේ item එක ගැන අපි ඊට පස්සේ කරන්න ඕන දේ තමයි මේ item එකේ කොහොමද selling වෙලා තින්නේ ඔයාලට බලා ගන්න පුළුවන් orders 1000 ගණක් ඇවිල්ලා තිනවා ඒ වගේම reviews 400 ගණක් තිනවා අපි බලමු මේ item එකේ මේ site එකෙන් අපිට දීලා තින analysis එක select කරගත්තු product එකේ නම මෙන්න මේ විදියට copy කරලා මෙන්න මේ Google product analysis කියන එකේ මෙන් මේ විදියට paste කරන්න ඕන. ඔයාලට මේක හොයාගන්න අමාරු නම් මම මේක යට link එක දාලා ඇති අපේ description එකේ මේක හොයාගන්න විදිය. මේකෙදි sorry මගේ අතින් නම save වුනේ. මෙතන අපි ගන්න ඕන link එක අපි හොයාගත්තු product එකේ. ඊට පස්සේ ගිහිල්ලා මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් paste කරලා පස්සේ මේක ගැන තියෙන analysis එක. අර බලා ගන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එක අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට 100ට වඩා selling වෙච්ච එක අවස්ථාවක හරි තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ ප්‍රොඩක්ට් එක list කළා වැඩක් නැහැ. minimum 100ටවත් access වෙච්ච point එකක් තියෙන්න ඕන. ඊට අමතරව අපිට Google trending වලට ගිහිල්ලා අපි laptop covers කියන එක මේ දවස්වල කොහොමද trend වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඔයාලා එතකොට මෙතනින් worldwide දීලා මෙතනින් past 30 days දීලා දැනට කොහොමද මෙන්න මේ ප්‍රොඩක්ට් එක selling වෙන්නේ මේ දවස්වල මේ ප්‍රොඩක්ට් එක sell වෙන ප්‍රමාණය අවසානයේදී වැඩි වීගෙන තමයි මේ දවස්වල යන්නේ. මේ දෙත් ඔයාලට බලා ගන්න පුළුවන් Google Trends කියලා. මම මේකේ link එකත් ඔයාලට description වලින් දාන්නම්. මේ දේවල් වලින් අපිට ප්‍රොඩක්ට් එකක් බොහොම කෙටි කාලයකදී අපිට හොඳ ප්‍රොඩක්ට් එකක් හොයා ගන්න පුළුවන්. මීට වඩා ඇඩ්වාන්ස් විදියට අපි ප්‍රොඩක්ට් එකක් හොයන්න Facebook එක use කරන්නේ කොහොමද කියලා ඉස්සරහ වීඩියෝ වලදී මම කියලා දෙන්න. ඉස්සෙල්ලම අපි බේසිකලි අපි ඉස්සෙල්ලම item එකක් list කරගන්න ඕන කින්ද. දැන් මම මේ වීඩියෝ එක ඔයාලට ගෙනාවේ list ගන්න කලින් පොඩි idea එකක් ගන්න පුළුවන් කින්ද. ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපි select කරගත්තු item එක හරියටම list කරන්නේ කියලා. ඒකට එන්න කලින් ඔයාලා අනිවාර්යයෙන්ම මෙන්න මේ ali save කියන extension එක download කරලා තියන්න. මේකෙදි කරන්නේ අපිට ඕන image quality එක download කරගන්න පුළුවන්. මේ ali save කියන extension එකේ link එකක් මම description එකේ යටින් ඔයාලට දාලා තියන්න. මේකෙදි අපිට ඔක්කොම photos image ටික ඉක්මනට download කරගන්න පුළුවන්. ඒ වගේම මේ dropshipping කරද්දි මතක තියාගන්න ඕන එකම දේ මේකෙදි වැදගත්ම දේ වෙන්නේ product එක select කරන එක අනෙක් දේ copy and paste කිසිම වැදගත් දෙයක් ඉතුරු ටිකේදී අපිට අමාරු දෙයක් නෑ. හොඳයි ඊළඟ වීඩියෝ එකේදී අපි හමු වෙමු කොහොමද product එකක් හරි විදියට list කරන්න කියලා. මේ වීඩියෝ එකේදී කොහේ හරි ප්‍රශ්නයක් හරි නොදෙන්න හතරක් හරි තියෙනවා මගේ comment section එක යටින් comment එකක් දාන්න. ඒ වගේම මේ වගේ